අයිබෝවන් හරිත හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයේ නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත දේශපාලන පරිගණීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ත්‍රිපුත්කල කොමිසමක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කෙරේ වරායේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත් වෘත්ති සමිති නියෝජිතින් අගමැති සමග හෙට සාකච්ඡාවක පොලිසියටත් අද සිට කොවිඩ් එන්නත එන්නත ලබා දුන් පිරිස 37000 ඉක්මවයි වවුනියාවේ පොලිසියේ 16 දෙනෙකුටත් කොවිඩ් ගත වූ පැය 24න් කොවිඩ් මරණ 8ක් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් වර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ත්‍රිපුත්කල විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ජයවර්ධන මහතායි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේමා කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය සහ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා එහි සෙසු සාමාජිකයින් වනවා මාස 3ක් ඇතුළත අවශ්‍ය පරීක්ෂණ සහ විමර්ශන සිදු කර නිගමන සහ නිර්දේශ පණවන දඬුවම් ගෙනහැර දක්වමින් අවසන් වර්තාව හෝ අතුරු වර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවටයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වර්තාව අද ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතයි මෙම කොමිසම වසර එකහමාරකට ආසන්න කාලයක් සාක්ෂිකරුවන් 457 දිනකගෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි විමසනු ලැබුවා 2019 වසරේ අප්‍රේල් 21 වනදා දිවයිනේ දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 8 කදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් 260කට පමණ සිය ජීවිත අහිමි වුණා පාස්කු ඉරුදින සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරුණේ 2019 වසරේ සැප්තැම්බර් 20 වනදායි මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතා කටයුතු කළ අතර එහි සෙසු සමාජිකින් වුණේ අභියාචනාධිකරණ විනිසුරු නිශාංක බන්දුල කරුණාරත්න විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර යන මහත්වරුන් සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරියක වන මංගලිකා අධිකාරී මහත්මියයි කොමිසමේ පළමු අතුරු වාර්තාව 2019 දෙසැම්බර් 20 වනදාත් දෙවන අතුරු වාර්තාව 2020 මාර්තු දෙවනදාත් හිටපු ජනාධිපතිවරයාට සහ වත්මන් ජනාධිපතිවරයාට බාර දුන්නා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය 1588 දිනකගෙන් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර එවක ආරක්ෂක අමාත්‍ය දුරේ දරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඒ අතරට අයත් වරාය වෘත්ති සමිති විසින් පසුගියදා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්ති ක්‍රියාමාර්ගය අද තෙවන දිනටත් ක්‍රියාත්මක වෙනවා. මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරී මෙහෙයුම් කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 1976 අංක 16 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ ඊයේ රාත්‍රියේදී. ඒ අනුව වරාය අධිකාරිය සපයනු ලබන සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සැලකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු සිදු කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. කොළඹ වරායේ නැගිනහිර පර්යන්තයේ 49% කොටස් ඉන්දිය ආයෝජකයෙකුට පවරාදීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වරාය වෘත්තිය සමිති විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය පසුගිය 29 වනදා දහවල් 12 සිට ආරම්භ කළා. එම තත්ත්වයේ හමුවේ කොළඹ වරාය අධිකාරී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කරනු ලැබුවේ. කෙසේ වෙතත් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි වරාය වෘත්තිය සමිති පවසන්නේ. මේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකෝ 100%ක්ම අනුගත වෙලා තියෙනවා. ඒක නිසා මේකෙන් අපිට පෙනී යන විදියට විශාල මූල්‍යමය හානියක් රජයට වෙනවා. අපි රජයට කියනවා ඒ හානියට වග කියන්න ඕනේ අපි නෙමේ රජේ වග කියන්න ඕනේ. රටට හිමි වෙන ධනස්කන්ධය දිහා බලලා මේක
විසඳන්න ඉදිරිපත් වෙන්නේ කියලා අපිට හෙට අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාවක් ලැබිලා තිනවා 10ට අපි විශ්වාස කරනවා මේ සාකච්ඡාවේදී අපිට නිවැරදි විසඳුමක් ලැබෙයි කියලා ඒ කියන්නේ නැගෙනහිර පර්යන්තයේ 100ට 100ක්ම ශ්‍රී ලංකා වරාධිකාරිය යටතේ ක්‍රියාත්මක කරනවා කියන විසඳුම ලැබෙයි කියලා එහෙම නැත්නම් අපි ජාතිකව මින් එහාට මේ වැඩපිළිවෙල රටට අරන් යනවා එතකොට රටේ අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය සියලු දේවල් අකර්මණ්‍ය වෙයි නගරීර පර්යන්තේ සුරකිමේ ජාතික ව්‍යාපාරය තුල මේ සියලු දේවල් වලට සම්බන්ධ වෘත්තීය සමිති ගොනු වෙලා ඉන්නවා ඒක නිසා මේ අපේ ශක්තිය අපි පෙන්නනවා රවුන්ඩයන් පස්සේ අපිට මේකට විසඳුමක් දුන්න නැත්නම් රට ඒ තත්ත්වයට පත් කරන විදියට අපිව ගොනු කරන්න එපා මේ ප්‍රශ්නේ විසඳුමක් දෙන්නේ කියන එක අපි රජයට කියනවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 100ට 100ක්ම වරාය අධිකාරිය සතු කර ගන්න අතුරු අරකලිය අත් නොහරින බවද වරාය වෘත්තීය සමිතිය පෙන්වා දෙනවා කෙසේ වෙතත් අදාළ වෘත්තීය සමිතිය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය සඳහා අවසර ඉල්ලා තිබුණද මේවන විට ක්‍රියාත්මක කරමින් පවතින්නේ සෙමින් වැඩ කිරීමේ ක්‍රියාවලියක් බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ මේවන විට වරායේ නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මහා සංඝරත්නය දේශපාලකණින් මෙන්ම සිවිල් සංවිධාන ඇතුළු විද්වතුන් රැසක් පෙළ කෙසී සිටිනවා. මේ අතර වරාය ගැටලු සම්බන්ධයෙන් නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික එකමුතුව විසින් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ වෙන විට නැගෙනහිර පර්යන්තය පිළිබඳව රාජ්‍ය ඇමති කෙනෙක් කොයිද ප්‍රකාශයක් කරනවා අපි දුටුවා. මාධ්‍ය වලින් දුටුවා අපිට කියලා නෑ මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා කියලා. අපිට එහෙම මේ පාර තොටේ අපේ වෘත්තීය සමිති සටන් තුල ගාවට ඇවිල්ලා වගකීමක් නැතුව ප්‍රකාශ කළ ගැට අපි පිළිගන්නේ නැහැ. ඒක අපිට රටේ වගකීවුතු මේ විෂයපතයට සම්බන්ධ පිරිස් ඒක ජනතාව ඉදිරියේ තැබිය යුතුයි ඒ ප්‍රකාශය. ඒ නිසා අපි රජයට කියන්නේ කරුණා කරලා අපිත් එක්ක වැදගත් විදියට මේ ප්‍රශ්නේ කතා කරන්න අවශ්‍ය නම් අපේ වෘත්තීය සමිති බහුජන සංවිධානත් එක්ක වැදගත් විදියට මහත්මාවරු පිරිසක් හැටියට කතා කරන්න මමත් ඉන්නවා. මමත් මාව දන්නවා මේ ආණ්ඩුව දන්නවා දැන්නේ මම ඉන්නවා කියලා. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා. මටත් පුද්ගලිකව කතා කර මම ඒක පිළිගන්නේ නැහැ. ඒක අපිට ලිඛිතව ප්‍රකාශයක් අවශ්‍යයි. මිනිසුන්ගේ විශ්වාසයක් ඇති වුණා විශේෂයෙන්ම මහා සංඝරත්නයේ අපේ පූජක තුමන්ලගේ ඒ වගේම අද අපේ තැඹිලි කපන සහෝදරයාගේ ඉඳන් පාරේ අයිනක තැඹිලි කපන සහෝදරයාගේ ඉඳන් මේ ලංකාවේ විද්වතා උගත්නම කෙනා දක්වා අද නැගෙනහිර පර්යන්ත ගැන කතා කරනවා සියලු දෙනාම පක්ෂමතක කළා පෞද්ගලික මත අමතක කළා ඒ වගේම නැගෙනහිර පර්යන්තය Taman සතු වෙන්න ඕන කියන මතය ඇඟට ආරූඪ කරගත්තා ඒක ජයග්‍රහණයකින් නිමා වෙන්නද කියලා අපි ප්‍රාර්ථනා කරනවා මෙතන තියෙන එකම සටන එකම හරය සටනේ මේ රටේ ජාතික සම්පතක් රැක ගැනීම කියන සටන සමගිය සහ චේතනාව පිරිසිදු වීම නිසා අනිවාර්යයෙන්ම නැගෙනහිර පර්යන්තය මුදවා ගැනීම නැගෙනහිර පර්යන්තය අන්සතු කිරීම වැළැක්වීමේ සටන ජයග්‍රහණයකින් කෙළවරි විය යුතුමයි ඒක තමයි අපි විශ්වාස කරන දේ මේ සටන කවුරු හරි බිඳවට්ටන්න හදනවා නම් ඒකට විරුද්ධව සටන් කිරීම සඳහා අතිවිශාල පිරිසක් රැඳී ඉන්නවා එකට එකතු වෙලා ඉන්නවා අපි ඒක සිදු කරනවා ඒ දේශපාලන කාර්යය තමයි අපි රටක් විදිහට ඉන්නේ මේ මොහොතේ එක්සත් ජනපද චීන ඉන්දියානු බල ව්‍යාපෘතිය කසේ කොටු වෙලා මේක ඊටාම තීරණාත්මක ප්‍රශ්නයක් අද අපි මේ කියන දේ තව වසර 5ක් 10ක් ඉස්සරහට එනකොට මේ රටේ ජනතාවට පැහැදිලි වේවි මොකද මේ චීනය සහ එක්සත් ජනපදය අතර තියෙන ප්‍රශ්නය ලෝක යුද්ධයක් දක්වා ගමන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් ඒ නිසා ඉදිරි අවුරුදු 10ේ චීනය 2028 ලෝක ආර්ථික බලවතා වෙනවා නම් ඒ ගමනත් එක්ක විශාල උපායමාර්ගික ගැටුමක ලංකාව ඉර වෙනවා ලංකාව පිටලා දින තැනත් එක්ක අපි කම්කරුවරගල මැදිස්ත්‍වනදී මේකට එරෙහි වෙන්නේ ලෝක බලවතුන්ගේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අතපෙවීම රටේ කුමන හෝ කොටසකට එනවා නම් ඒකට එරෙහි වෙනවා කියන පදනම මේන බල pore'ට මේ රටේ ඉඩ දුන්නොත් මේ පුංචි රටේ මේ රටේ ජනතාවට යුද්ධයකට මැදි වෙන්න සිද්ධ වෙනවා ඒ වගේම විශාල බල pore'ට මැදි වෙන්න සිද්ධ වෙනවා ජනාධිපතිතුමා ගත්ත තීරණයක් හරවන්නේ නැහැ කියන කාරණාව තුල ඉන්නවා නම් මං හිතන්නේ පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන් තමන් ගත්ත තීරණය ප්‍රජාතන්ත්‍රවාදී හඬට ඇහුම්කන් දීලා තමන් හරවනවා කියන සංකේතය රටට ලබා දෙන්න මේක හැරවිය යුතුම තීරණයක් මේ තීරණය හැරුණේ නැත්තම් මේ සටන ගොඩාක් දුරට යයි ඒ නිසා අපි කියන්නේ බියවත් දන්න හදන්න එපා තර්ජනය කරන්න හදන්න එපා මර්ධනය කරන්න හදන්න එපා එහෙම නවත්තන්න පුළුවන් සටනක් නෙමෙයි මේ ආරම්භ කරලා තියෙන්නේ සක්විති රජකම හිමිවුවත් ජාතිය පවා නොදෙන ජනාධිපතිවරයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට සම්පත් ආරක්ෂා කරන බව අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා හංවැල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා
සිංගප්පූරු ගිවිසෝ රටට විරුද්ධව අස්සම් කළේ ජාත්‍යන්තර වෙළඳාම් විෂය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් මම පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මේ අස්සම් කළා තියෙන ගිවිසුමේ රටට අහිතකර වගන්ති වෙනස් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ඒ සඳහා අවශ්‍ය විද්වත් ආයතන රාශියක්පත් කළා මේ සිංගප්පූරු ගිවිසුම රටට අවෝසි කර අහිතකර දේවල් ඉවත් කිරීම සඳහා කටයුතු යොදලා තියෙනවා ඒ වගේම මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට අලෙවි කරන්න ලෑස්ති කළා තිබුණා අද මත්තල ගුවන්තොටුපළ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමට හෝ බදු දීමට ගත් තීරණයට සමගි ජනබල වේගයේ විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නැගෙනහිර ජැටිය අදානි සමාගමට විකිණීමට හෝ බදු දීමට ගත තීරණය සමගි ජනබල වේගයේ සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය පළ කරනවා ඒකට හේතුවක් තිබෙනවා වත්මන් ජනාධිපතිවරයායි ආණ්ඩුවයි බලයට ආවේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියන ප්‍රතිඥාව රටට දීලා ඉතින් ඉතිහාසයේ යම් අඩුපාඩුකම් වැරදි කරලා තිබෙනවා නම් ඒවා නිවැරදි කරන්න තමයි මේ ආණ්ඩුව ආවේ ඒ අය කරපු නිසා අපිත් කරනවායි කියලා නිදහසට කරුණු කියන්න බෑ දැන් නැගෙනහිර ජැටිය කියලා කියන්නේ අපේ ජාතිය සතුව තියෙන ධන නිධානයක් කිව්වොත් ඒකේ වැරද්දක් නැහැ ඉතින් අපි විශේෂයෙන්ම මේ රටේ කිසිම සම්පතක් විකිණීමට හෝ බදු දීමට ගන්න තීරණයට විරුද්ධයි ඒත් එක්කම නැගෙනහිර ජැටියේ විශේෂත්වය තිබෙන්නේ අපේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ආදායම ලබා ගන්නට තිබෙන ප්‍රධානතම වරාය සහ දකුණු ආසියාවේ වරාය කේන්ද්‍රයක් හැටියට අපිට තියෙන අවස්ථාව අපි අහිමි කරගන්න කැමති නැහැ ඒ නිසා ආණ්ඩුවට බල කරන්නේත් ඒ වගේම මේ තීරණය සම්බන්ධයෙන් වෙනසක් ඇති කරන්න කියලා කියන්නේත් අපි ඒ කරුණ නිසා විශේෂයෙන්ම නැවත නැවත ආණ්ඩුවට කියනවා තවදුරටත් වෘත්තීය සමිතිවල ඒ වගේම මහා සංගරත්නයේ ඉංජිනේරු අංශවල සහ රටේ ජනතාව මේ කියා සිටින කාරණය ගැන අවධානය යොමු කරන්න විශේ෷යෙන්ම හිතුවක්කාර ක්‍රියා නොකර රටේ ජනතාව කියනවා නම් වෘත්තීය සමිති කියනවා නම් එහෙනම් ඒකට අහුම්කන් දීලා මෙය වරාය සතු ජැටියක් බවට පවත්වාගෙන යන්නත් ඒ වගේම නැගෙනහිර ජැටිය තවදුරටත් මහජන මුදල් වලින් නැත්නම් රජයේ මුදල් වලින් ඒවා වැඩි දියුණු කරන්නත් පියවර ගන්න කියලායි අපි ඉල්ලන්නේ. කොරෝනා වසංගතය පාලනය කරගත නොහැකිව මෙරට සම්පත් විකිණීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ රටේ ආදායම් ගේන්න පුළුවන් සම්වර්ධනය කරන්න පුළුවන් ඒ වගේම ගොඩනගන්න පුළුවන් ශ්‍රී ලංකා වරායේ නැගෙනහිර පරයන්තය අද හිට පිට නැතුව යාවේ අදානි සමාගමට බාර දෙන්න අද කැසකවන අද පිඹුරුපත් සකස් කරනවා ඇතැම් රාජ්‍ය ඇමතිවරුන් ඇතැම් ආණ්ඩුවේ ලොක්කා මම හිතනවා කරන ප්‍රකාශ තුලින් අපිට පැහැදිලිව පේනවා රටේ ජනතාව මොන විදියට විරුද්ධව බිරුවට මහා සංගරත්තේ මොන විදියට මේවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරාට අපි ඒවට සැලෙන්නේ නැහැ ඒ වගේම වෙනත් රටකට මේ භූමිය සිලසකුවා දෙන්නේ නැහැ කියපු අය දැන් නටන නාඩගම් මොකද්ද කියන එක පිළිබඳ රටේ ජනතාව දන්නේ. අද වරාය වෘත්තීය සමිතිය එකට එකතු වෙලා තියෙනවා වෘත්තීය සමිතියවල මුළු ලංකාවේම තැපැල් සේවක සංගම් මහා සංගරත්නය විවිධ සංවිධාන සිවිල් සංවිධාන විද්වතුන් එකට එකතු වෙලා ඉන්නවා. මේ ආණ්ඩුව අවුරුද්දේ මාස කීපයක් ජනාධිපති දුරේ මාස පහක් විතර තුනෙන් දෙක බලයක් අරගෙන දැන් මේ රටේ ජනතාවට දීලා තියෙන එකම දේ මේ කොරෝනා වසංගතය පාලනය කරගන්න බැරිව ලැජ්ජ නැතුව අද මේක පිට දාලා මේ රටේ සම්පත් විකුණගෙන කන තත්යකට මේ ආණ්ඩුව පත් වෙලා තියෙන නිසා අපි කියනවා මේ ආණ්ඩුවට මේ රටේ ওই තුනෙන් දෙකේ බලය ගන්න කතා කරපු මිනිස්සුන්ට කියනවා කරුණා කළා කොන්ද කෙලින් ඍජුව රටක් හැටියට ශ්‍රී ලංකාවකින් හැටියට අපිට නැගිටින්න පුළුවන් වාතාවරණයක් මේ රටේ නිර්මාණය කරන්න. කොවිඩ් මර්ධන රාජකාරී වල නියුතු පොලිස් නිලධාරීන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම අද ආරම්භ වුණා. ඒ නරහින් පිට පොලිස් රෝහලේදී කොවිඩ් මර්ධන රාජකාරී වල නියුතු පොලිස් නිලධාරින්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා තීමේ වැඩසටහන අද ආරම්භ වුණා. ඒ නරහින් පිට පොලිස් රෝහලේදී මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කොවිඩ්
කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වවුනියාව දිස්ත්‍රික් වැඩසටහන ඊයේ වවුනියාව මහ රෝහලේදී ආරම්භ කරනවා. එන්නත් ලබා දීමේ පළමු වැඩසටහනේදී වවුනියාව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවකින් 405 දෙනෙකු වෙත ඊයේ දිනේදී එන්නත් ලබා දීම සිදු කළ බව වවුනියාව රෝහල ප්‍රකාශ කළා. රෝහල අධ්‍යක්ෂවරයා පැවසුවේ කොවිඩ් මර්ධන කටයුතු වල නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් රෝහල් සේවකීන් ඇතුළු සෞඛ්‍ය සේවකීන් වෙත අද දිනේත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක බවයි. මේ මෙරිකම රෝහලේදී කොවිඩ් මර්ධන එන්නත් ලබා දුන්න ආකාරයයි. මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ආරම්භ කෙරුණේ පෙරේදා දිනේදී. ඒ අනුව දින දෙකක් තුලදී පුද්ගලයන් 37825 දෙනෙකුට කොවිඩ් 19 මර්ධන එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඊයේ දිනය තුල පුද්ගලයන් 32539 දෙනෙකුටත් වැඩසටහන ආරම්භ වූ පළමු දිනේදී පුද්ගලයන් 5286 දෙනෙකුටත් කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කළා. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 8ක් පිළිබඳ තොරතුරු වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වවුනියාව පොලිස් සංකීර්ණයේ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසුවේ වවුනියාව දිස්ත්‍රික් විමර්ශන ඒකකයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් 3 දෙනෙකුට සහ වවුනියාව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවට මීට පෙර අනාවරණය වූ බවයි. ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ PCR වර්තාව අනුව තවත් පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදිනී වී ඇති බවට ඊයේ තහවුරු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දික්කොයේ මූලික රෝහලට ඊයේ පසුරුවේ ඇතුළත් කළ පාසල් සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව දික්කොයේ මූලික රෝහලේ වෛද්‍යවරුන් පවසනවා. හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලබන 19 හැවිරිදි පාසල් සිසුවිය දින කිහිපයක සිට උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් සිසුවියගේ දෙමව්පියන් විසින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දික්කොයේ මූලික රෝහල වෙත ඇතුළත් කර අවස්ථාවේ ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. කොවිඩ් 19 වෛරසය ආසාදිනී වූ සිසුවියගේ ආශ්‍රිතයින් ස්වයන් නිරෝධහනට යොමු කිරීමට පියවර ගන්නා බව හැටන් දික්කොයි නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 8ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ කොළඹ 10, කොළඹ 15, පොකුණු විට, රාජගිරිය, මඩුවල, වාතුව සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 313ක් දක්වා ඉහළ ගියා. මෙවැනි විට මෙරටින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 63293 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 56277 දෙනෙකු මෙවැන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය ආසාදිනී වීම හේතුවෙන් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 6703 දෙනෙකු පමණයි. එත් සමකින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ 5:06ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.